ගොඩක් අය කතා කරා බුදුදහම විනාශ කරනවා කියලා රට බෙදනවා කියලා කිව්වා. නමුත් රට බෙදිලත් නැහැ තාම. බුදුදහම විනාශ වෙලත් නැහැ. රටේ සංවර්ධනය නැහැ කියලා කිව්වා. ඒ සංවර්ධනයක් දැන් ක්‍රියාත්මක වෙලා යනවා. මෙහෙම වැඩසටහන් බිම ක්‍රියාත්මක වෙනකොට වෙනත් දේශපාලන මත දරපු අයගේ දේශපාලන කඩාවැටීමක් බොහොම පැහැදිලිව ඇති වෙමින් යන නිසා ඒ දේශපාලන පක්ෂ වෙනත් වෙනත් විරෝධතා පවත්වමින් ගිලිහි යන ජන බලය නැවත ගොඩනැගීම සඳහා විවිධාකාර විදිහට අද උපක්‍රම වල යෙදෙමින් සිටිනවා කියන එක අපි බොහොම පැහැදිලිව මතක් කරන්න ඕනේ. හැබැයි විපක්ෂයක් හැටියට අලුත් මාතෘකා හදන්න ඕනේ. අලුත් මාතෘකා හදාගනිමින් එහෙම යන්න ඕනේ. නැත්නම් ඇල්මැරුණු ස්වභාවයක් තියෙන්නේ. ඒ නිසා විපක්ෂය හැටියට මාස ගානේ විරෝධතා පැවැත්වුවත් කිසිම ගැටලුවක් නැහැ. මොකද ආණ්ඩුවත් හැදෙනවා. ආණ්ඩුවෙත් අඩුපාඩු තියෙනවා නම් ඒවා නිවැරදි කරගන්න විපක්ෂයේ සහය අවශ්‍යයි. කවුරු මොනවා කිව්වත් දැන් හෙට දවසේ විපක්ෂය කරන කතා, විපක්ෂය ඉදිරිපත් කරන සටන් පාඨ මේ ආණ්ඩුවේ තියෙන වැරදි අඩුපාඩු හදාගන්න උවමනා වෙලා තියෙනවා.